මහියංගනං නාගදීපං කල්යානං පද ලාංචනං දිවාගුහං දිගවාපි චේතියංච මුතිංගනං තිස්ස මහා විහාරංච බෝධිං මරිච වට්ටියං සොන්න මාලි මහාචීතියං තුපාරාම භයාගිරිං ජීතවනං සීලචීතියං තතාකාචර ගාමකං ඒතේසෝල සතානානි අහං වන්දාමි ධාතුයෝ ලෝකේකනාත වදනං බුජරාජ හන්සං විනීය කොමුදවනං වලිසිත ලංහි අදින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාදු මමලං ජිනදන්ති ධාතුං ඒකාදාටා තිද පුරේ ඒකානාග පුරේ අහෝ ඒකාගන්ධාර විසයේ ඒකාතිපුන සීහලේ චතස්සෝතා මහාදාටා නිම්බ
නිබ්බාන රස දීපිකා පූජිතානර දේවේහි තාපි වන්දාමි දාතුයෝ පස්සේ බුද්දුන් බුදු වෙරුයන උතුමං මහරහතුන් සක් විතිරාජ දරුවන් සමුගත් පස්සෝ දේවි ගෙවලා මෙලොවින් පෙදුමට නිසිවේ දාස සදමින් සවුසත් සනසෙන දම්මග දෙසුනේ හතලිස් පස්වාස රමණීම කෙරුනේ ඉතිරි වෙමින් මුනි දාමෙම දෙරනේ පිරිනිවි බුදු ශ්‍රී දේහය දෙවුනේ ද්‍රෝණ නාමින් සිටි බඹුෙහි පැමිණ මාහිමි දාතම දෝතට රැගෙන රජ සෙටු කාටත් ඒදා බෙදින දලදා විති අද ටත් රට පුදන එක දලදාවක් දිව්‍යලෝවයා තව දලදාවක් නාග පුරයා ගන්ධාරිත් මුනි දාතුතිබියා සිහල දැයිත් මුනි දාතුතිබියා අහස සිසාරා ඉදිකල සෑයයි පෙළහාර පවසයි බුදු බලමේ යැයි රජ සිටු දෙවි බාඹු පුදකල සෑයයි සාදු වන්දිමුදා පින් උතුරායයි අහසට පැන නැඟ රැස් වී දන්නේ සෑකොත් අගෙහිද රැස් වී දන්නේ දිවමං බුදුයිමි දුටු විලසින්නේ සාදු සාදු දල දානම දින්නේ දෙවුමිනිසුන් නීති පුද දෙන දාතු පෙළහාර අහසේ පානාධාතු බුදු ගුණමයිමය පවසන ධාතු
සාදු සාදු වන්දි නෙමු මුනි ධාතු. අපමහා ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ 45 වසක් ලෝවැසි සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කළ සුවාසෝ දහසක් දම් කඳෙහි සංස්පර්ශයේ ලැබුවා වූ ජීවමාන බුදු රතුන්සේ අදත් විරාජමාන ධාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වතුනි, පින්වත් මහත්තයා, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය මේ ලෝකෙම කම්පා කරපු දෙයක්. හේතුව බුද්ධ පරිනිර්වාණය මේ ලෝකෙට දරාගන්න බැරි ශෝකී ජනක දෙයක්. මේ ලෝකයට දහං ඇස පහළ වුණේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා දෙවියන්, බඹුන්, මිනිසුන් හඬා වැළපෙන්න පටන් ගත්තා. අති කිප්පං භගවා පරිනිබ්බුතෝ, භාග්‍යවතුන් වහන්සේ ඉක්මනින් පිරිනිවන් පානවනේව. අති කිප්පං සුගතෝ පරිනිබ්බුතෝ, ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානවනේව කියලා දෙවියන් මිනිසුන් හඬා වැළපෙන්න පටන් ගත්තා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දා සාල වෘක්ෂ දෙකක් අතර කුසිනාරු නාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වන උද්‍යානයේ වැඩ සිටියේ. උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කලින්ම කියලා මේ දේශනා කළා තිබුණා. ආනන්ද, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙන බව. ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඒ ඉතුරු වෙන ධාතුන් වහන්සේලා මේ බිඳිලා යනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ සිද්ධිය අපි කවුරුත් දන්නවා. දුතාංගධාරී මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරපු අවස්ථාව අපි කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන මහා කස්සප මහරහතන් වහන්සේ දැනගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මේ ලෝකේ හිල්ලුම් කෑවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අකල් මේඝ වර්ෂා ඇදහැරුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට දෙව් බෙර පැලිලා ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අකලට මල් පිපි පරවි බිම වැටුණා. පුම් මදාරා මල් මේ භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවන් මංචපකයට පූජා පිණිස ඇදහැළුණා. ඉතින් කෙසේ නමුත් භාග්‍යතුන් වහන්සේගේ චිතකය සඳුන් දරසෑයේ දැවෙනවා. භාග්‍යතුන් වහන්සේගේ චිතකය සඳුන් දරසෑයේ දැවෙනවා. දැවෙනකොට ඔන්න බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය පරිදි ධාතුන් වහන්සේ ලැබෙදෙනවා. කොහොමද බෙදෙන්නේ? බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා ධාතුන් වහන්සේලා හත් නමක් බිඳින්න එපා කියලා. ඒ ධාතුන් වහන්සේලා හත් නම තමයි ලලාට ධාතුන් වහන්සේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බිඳුන් නැති ධාතුන් වහන්සේලා තමයි දාන්ත ධාතුන් වහන්සේලා හතර නම, අකු ධාතුන් වහන්සේලා දෙනම, ඉතුරු ධාතුන් වහන්සේලා බිඳුණා. එතකොට ඒ ධාතුන් වහන්සේලා බිඳුනේ ලොකු ධාතුන් වහන්සේලා බිඳුණා මුං ඇට ප්‍රමාණයට. ඊළඟට මධ්‍යම ධාතුන් වහන්සේලා බිඳුණා හාල් ඇට ප්‍රමාණයට. ඊළඟට ධාතුන් වහන්සේලා පුංචි ධාතුන් වහන්සේලා බිඳුණා අබ ඇට ප්‍රමාණයට. එතකොට ඒ ධාතුන් වහන්සේලාගේ වර්ණත් තියෙනවා. දැන් මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය සිද්ධ වෙන දේවල්නේ. දැන් අපි කෙනෙක් මැරුණා කියලා අපි මැරුණාට පස්සේ ඇඟේ කෑලි උහුම බෙදිලා යන්නේ නැහැ නේ. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේලාගේ පාට තියෙනවා. ලොකු ධාතුන් වහන්සේලා එකේ තියෙනවා මේ ස්වර්ණ වර්ණ රත්තරන් පාටයි. මධ්‍යම ධාතුන් වහන්සේලා මුතු පාටයි. ඊළඟට කුඩා ධාතුන් වහන්සේලා කොඳ මල් පහටයි, කුමුදු මල් කියලා කියන්නේ. ඉතින් මේ ධාතුන් වහන්සේලා බෙදුනට පස්සේ ලොකු ධාතුන් වහන්සේලා නැලි පහයි. ඒ කාලේ තිබ්බ මැනින් ක්‍රමයක්. ඊළඟට මධ්‍යම ධාතුන් වහන්සේලා නැලි පහයි, කුඩා ධාතුන් වහන්සේලා නැලි හයයි, 16ක් නැලි ද්‍රෝණ වශයෙන් 8යි. ඒ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා තමයි ද්‍රෝණ බමුණ බෙදුවේ. එතකොට ඒ ද්‍රෝණ බමුණා ඒ ධාතුන් වහන්සේලා බෙදෙනකොට වෙච්ච සංසිද්ධිය අපි දන්නවා. ඔන්න ওই විදිහට බිඳිලා මහා ආශ්චර්ය පෑවා. ශක්‍ර දේවේන්ද්‍රයා ද්‍රෝණ බමුණාගේ ඉසේ තිබ්බ දන්ත ධාතුන් වහන්සේ අරන් ගියා. ඉනේ තිබ්බ දන්ත ධාතුන් වහන්සේලා අරන් ගියා. මේ කකුලෙන් මලක් බිමට දාලා මලෙන් පාගගෙන හිටිය දන්ත ධාතුන් වහන්සේ නමක් නාලුවෙන් අරන් ගියා.
ඊළඟට චිතකේ දැවෙද්දී ග්‍රීවා ධාතු ගත්ත රහතන් වහන්සේ නමක්. ලංකාවේ අදටත් වැඩ ඉන්නවා මයංගනි. මේ වෙච්ච අසිරිය. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක ওই විදිහට ධාතු බෙදීමේ අසිරියක් සිද්ධ වුණා. ඒක ලෝකෙ වෙන කාටවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම එකක් සිද්ධ වුණා. ධාතුන් වහන්සේලා බෙදීමේ ආශ්චර්යමත් බව තව බොහෝ තොරතුරු අපිට කතා බහ කරන්න තිබුණට අපිට කාලය කියන්නේ හැකිතාක් සංක්ෂිප්තව හැකිතාක් තොරතුරු ඉදිරිපත් කරන්න. ස්වාමිනී ස්වර්ණමාලී මාසයි අසිරියත් මේ ධාතු කතාවත් එක්ක බැඳිලා තියෙනවා කියලයි අපි නිතර කියන්නේ. ස්වර්ණමාලි මහසෑය කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ මහසෑය. මේ තුන් ලෝකෙටම තියෙන මහසෑය රුවන්වැලි මහසෑය. රුවන්වැලි මහසෑයේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටන එක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය පරිදි ඒකට පින තිබුණේ ඒ පින කරන්න දුටුගැමුණු මහරජතුමාට. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ලංකාවේ ධාතු නිදානෝත්සවයක් කළානේ. තූපාරාමයේ අකුධාතුන් වහන්සේ නිදන් කළා. තූපාරාමයේ අකුධාතුන් වහන්සේ විතරක් නොවේ පාත්‍රයක් පමණ ධාතුන් වහන්සේලා නිදන් කළා. මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමාට පණිවිඩයක් යවුවා ලංකාවේ සෑයක් කරන්න කැමති ධාතුන් වහන්සේ ලැබවන්න කියලා. එතකොට 84,000 වෙහෙර විහාර කරපු ධර්මාශෝක රජුරෝ තමන්ට වඳින්න පාත්‍රයක ධාතුන් වහන්සේලා ධාතු මණ්ඩපේ තැන්පත් කරගෙන හිටියා. එතකොට බලන්නේ රජුරෝ ලංකාවට කොච්චර සෙනෙහවන්ත වුණාද කියනවා නම් අනේ මේ ධාතුන් වහන්සේලා තිබ්බේ පාත්‍රයේ මං වඳිනවා ධාතුන් වහන්සේලා ලංකාවට දෙනවා කියලා පාත්‍රයක ධාතුන් වහන්සේලා ලංකාවට එව්වා. ඒ ධාතුන් වහන්සේලා අදටත් වැඩ ඉන්නවා තූපාරාමයේ. තූපාරාමයේ තමයි ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉස්සල්ලාම කරපු ඓතිහාසික සෑය. තූපාරාමයේ මහා ආශිර්වාද ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ සියල්ල සිද්ධ වුණේ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයත් එක්ක. මිහිඳු මහරහතන් වහන්සේ රුවන්වැලි මහා සෑය මළුව පිහිට නැතැන පිච්ච මල් විහිරවනකොට පොළොව කම්පා වුණා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන. ඊට පස්සේ එතන දේවානම්පියතිස්ස රජතුමා කුළුණක් ගහනවා. අනාගතයේ දුට්ට ගාමිණී අබේ රාජා දුටු ගැමුණු රජතුමා මෙතන මහා සෑයක් කරවන බව. ගෞතම බුද්ධ ශාසනයේ මහා සෑය. එතකොට මහා සෑයේ අසිරිමත් බව අපි අහලා තියෙනවා. එතකොට අපි අද ධාතුන් වහන්සේලාගේ ආශ්චර්ය කතා කරන නිසාම අපි ඒ ගැන පොඩ්ඩක් කතා කළොත් එහෙම ඒ ධාතුන් වහන්සේලා නාගලෝකෙන් වැඩම්මුවා. නාගලෝකෙන් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වඩම්මලා ඒ ධාතුන් වහන්සේලා නිදන් කරපු මොහොත හරි අසිරිමත්. ඒ ධාතුන් වහන්සේලා දුටුගැමුණු මහරජතුමා අදිෂ්ඨාන කරනවා අහෝ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධාතුන් වහන්සේලා නේද මේ කියලා. අර ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දිහා බලනකොට අර ධාතුන් වහන්සේලා අහසට පැන නැගිලා බුද්ධ ශරීරය මවාගෙන සවනක් ගැන රැස් විහිදෙව්වා. දුටුගැමුණු මහරජතුමා ඒ ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය දැකලා අපි මේ පය තියලා ඉන්න මහ පොළොව මේ ශ්‍රී ලංකා ධරණිතලේ තුන් වතාවක් ගෞතම බුද්ධ ශාසනයට පූජා කළා. ඒ සියල්ල සිද්ධ වුණේ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයත් එක්ක. කඳුළු සලනවා. ඒ දුටුගැමුණු මහරජතුමා නිර්භීත රජෙක්. නිර්භීත රජතුමාගේ හිත ශ්‍රද්ධාවේ මොලොක් වෙනවා. දෑස් වලින් කඳුළු වැටෙනවා. වන්දනා කරන දෑන්ත දෝත නල්ලේ තියාගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ යම් විදිහකටද පිරිනිවන් පෑවේ මේ උතුම් ධාතුන් වහන්සේලා පිරිනිවන් මංචකේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේගේ දේහය සනිටුහන් කරමින් මේ ධාතු ගර්භයේ වැඩ සිටිත්වා කියලා කියනකොට ඒ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සැතපෙන පිළිමයක් විදිහට ඒ ධාතුන් වහන්සේලා හැදුනා. හැදින සාල රුක්ෂ දෙකක් ඇතුලේ අදට රුවන්වැලි සෑය වැඩ ඉන්නවා. රුවන්වැලි සෑයේ අසිරිමත් බව අදටත් තියෙනවා, හෙටටත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. අපි ඒක ඉදිරියට කතා කරමු. රුවන්වැලි මහා සෑයේ ධාතුන් වහන්සේලාගේ අසිරිය වචන වලින් කියන්න බෑ. අදටත් එහෙමයි. අදටත් එහෙම මේ ලංකා ධරණි තලයේ තියෙන හෘදේ බඳුයි රුවන්වැලි මහා සෑය. මේ ලංකාව කියන්නේ රජෙක් නම් ඒ රජතුමාගේ ඔටුන්න තමයි රුවන්වැලි මහසෑය.
ඊළඟට ගෞතම බුද්ධ ශාසනයේ ලංකාවේ පිහිටපු බවට තියෙන සාක්ෂිය තමයි රුවන්වැලි මහසෑය. ඒ සියල්ල ධාතුන් වහන්සේලාගේ අසිරියත් එක්ක තියෙන්නේ. ලෝකයේ සියලු තැනක ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් වී යද්දී අදට ගෞතම බුද්ධ ශාසනයේ මේ බබලන්නේ රුවන්වැලි මහසෑයේ ධාතුන් වහන්සේලාගේ අනුභවයෙන්. ඒ නිසා යම්කිසි කෙනෙක් නිවස තුළදී රුවන්වැලි මහසෑය සීකනවාද ඒ සියලු දෙනාට යහපත පිණිසමයි පවතින්නේ. රුවන්වැලි මහසෑය අසිරිය වචනින් කියන්න බෑ. කාලේ හලස් වෙනවා. රුවන්වැලි මහසෑය පිළිබඳව අපි කතා බහ කරමින් සිටියේ ස්වාමීන් වහන්සේ ධාතුන් වහන්සේලාගේ ආශ්චර්යමත් බව පිළිබඳව කතා කරනකොට ගිනි කඳක් මැදින් ගිය මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී හස්තයට අරගෙන නැවත උන්වහන්සේ චිතකින් එළියට වැඩියා කියන සිදුවීමක් දන්ත ධාතුන් වහන්සේ ඇසුරින් ආන්ට ලැබෙනවා. අපි කැමති දන්ත ධාතුන් වහන්සේගේ අසිරියත් දැනගන්න. දන්ත ධාතුන් වහන්සේ මහත්තයා මේ දැන් දන්ත ධාතුන් වහන්සේ කියනකොටත් අපිට ලංකාවමයි මතක් වෙන්නේ. ඇයි මේ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා සෝමාවතී. වම් දළදා වහන්සේ වැඩ ඉන්නවා අපේ නුවර දළදා මාලිගාවේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පුරා 45 වසරක් වදාළ ඒ උතුම් පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශය ලැබී දන්ත ධාතුන් වහන්සේලා. ඉතින් ඒ දන්ත ධාතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සඳුන් දරසෑයේ දැවෙනකොට ඒ දන්ත ධාතුන් වහන්සේලා දරසෑයෙන් ගත්ත ප්‍රවෘතියක් කතා වෙනවා. එතකොට අපිට දැන් නිතර විස්තර ලැබෙන්නේ කාලිංගපුරේ ඉඳලා ලංකාවට වඩම්මපු නුවර දළදා මාලිගාවේ වැඩ සිටින ධාතුන් වහන්සේ, සෝමාවතියේ වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේ. දන්ත ධාතුන් වහන්සේලාගේ පුරාවෘත්ත අපි පසකින් තියලා අපේ ලංකාවේ සැදැහැවතුන් දැක්ක දේ කතා කළොත් මේ පින්වතුන්ට මතක ඇති මේ මහත්තයලා අපි අහලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පහපු සිද්ධි ඕන තරම් තියෙනවා දළදා විස්තරේ. අදටත් දළදා විස්තරේ කතා වෙනවා. දැන් මේ දවස්වල නුවර ඇසල පෙරහැරට සූදානම් වෙනවා. ඇසල පෙරහැරට සූදානම් වෙද්දි හැමතැනම කතා වෙනවා දළදා වහන්සේගේ අසිරිය. මේ කිනිහිරක් මත තියලා දළදා වහන්සේට යකුලකින් ගහනකොට දළදා වහන්සේ ආශ්චර්ය පහනවා. මේ කිනිහිරේ ගිලෙනවා. ඊට පස්සේ ඒකට නියෝග කරපු රජතුමා ඒකේ වැඳ වැටෙනවා සමා වෙන්න කියලා. අහසර පැනගිලා ප්‍රාතිහාර්ය පානවා. දළදා විස්තරේ කොයි තරම් රැස් විහිදුවමින් දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑවද? වැඩි ඕන්නෑ ඉංග්‍රීසින් විසින් මේ මෑත භාගයේ තියෙන විස්තර. ඉංග්‍රීසින් විසින් ලංකාවේ දළදා පෙරහැර නැවැත්වුවාට පස්සේ වසර ගාණක් ලංකාවට වැස්සාවේ නෑ. දළදා වතුරේ විස්තරේ දළදා වහන්සේ බලෙන් සිංහල එළියට වඩම්මුවේ. එළියට වඩම්මලා පෙරහැරවල් යනකොට නුවර වැහෙන්න වැස්සා. දළදා වහන්සේගේ ආශ්චර්ය. එතකොට මේ පින්වත් මහත්මයා අපි කෙටියෙන් සංක්ෂිප්තව කතා කළොත් දළදා වහන්සේ ආශ්චර්යයි ප්‍රාතිහාර්ය පානව අදටත් වැඩ ඉන්නවා. ඒ වගේම සෝමාවතී දළදා වහන්සේ බලායිද්දීන් රැස් විහිදවනවා. බලායිද්දීන් රැස් විහිදවනවා. ඉතින් ඒ නිසා ගෞතම බුද්ධ ශාසනය මන්නම් හිතන්නේ මේ හොල්ලන්න බෑ ලංකාවෙන් මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නක. දළදා වහන්සේලාගේ අනුභවයෙන් මොකද මේ චතුරාර්ය සත්‍ය ස්පර්ශ කළා ඒ දන්ත ධාතුන් වහන්සේලා. ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේ ශරීරයෙන් රැස් විහිදෙනකොට සුදු බුදු රැස් විහිදුනේ දන්ත ධාතුන් වහන්සේලාගෙන් කියලාත් අපි අහලා තිනවා. ඕ ඒක බුදුරජාණන් වහන්සේගේ ඉර්ධියක් වගේ. මේ භාග්‍යතුන් වහන්සේගේ සිනහව මේ ලෝකී සිනහව වගේකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනකොට මේ පොඩි ප්‍රමාණයක් දාන මේ දන්ත ධාතුන් වහන්සේලා පේන්නේ. එතකොට නිරන්තරයෙන් hina වීමක් නැහැ. හේතු සහිතවම ප්‍රත්‍ය සහිතවමයි සිනහවක් පහළ වෙන්නේ. ඒ සිනහව පහළ වෙනකොට දන්ත ධාතුන් වහන්සේලා දත් යම් විදිහකට මේ බාහිර පරිසරයට විවෘත වුණොත් සුදුවන් වූ රශ්මි ධාරාවක් පිට වෙලා භාග්‍යවතුන් වහන්සේගේ සිරස ප්‍රදක්ෂිනා කරලා අතුරුදහන් වෙලා යනවා. එතකොට පිටිපස්සෙන් කෙනෙක් ආවත් දැනගන්නවා භාග්‍යතුන් වහන්සේට සිනහ පහළ වුණා කියලා. එහෙමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගන්නේ. ඒ සුදුවන් වූ දන්ත ධාතුන් වහන්සේලාගේ රශ්මි ධාරාව අදටත් තියෙනවා. ඒවා ඉතින් කරඬුවකින් වහන්න බෑ. ශ්‍රද්ධාව ඉදිරියේ ඒ රශ්මි ධාරාව විවෘතයි.
ස්වාමින්වහන්සේ මේ ප්‍රකාශ කරන කාරණාව අදටත් මහිතන්නේ මේ සෝමාවතියේ දළදා වහන්සේ ඒ විදිහටම හොඳටම ප්‍රකටයි. ඒක ලෝකෙම කතා වෙනවනේ නේ, හොඳටම තියෙනවනේ. ශ්‍රද්ධාවන්තයාට ඒ රශ්මි දහර අපේනවාමයි. ස්වාමින්වහන්සේ මේ දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව කතා කරනකොට මේ සෝමාවතියට දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා වඩමෝණ එකත් එතරම් පහසු වෙලා නැහැ මේ නාග පිරිස නිසා නේද ස්වාමින්වහන්සේ? ඕ නාග පිරිසෙන් අපිට බොහෝ විට යහපතමයි උනේ. මොකද මහත්තයා මේ නාග මේ මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන්නේ මිනිස්සු විතරක් නෙවෙයි, නාගයෝ ආරක්ෂා කරනවා. ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ බිඳිලා ගිහිල්ලා සෑයවල් අටක ධාතුන් වහන්සේලා තැන්පත් වුණා. හැබැයි මහත්තයා සෑයවල් අටක දන්ත මේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා තැන්පත් වුණාට ඒ හැටි කාලයක් සෑයවල් වල තිබ්බේ නැහැ. ඕක අපි නොදන්න කතාවක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට හිතුණා මේ රජවරු ශ්‍රද්ධාවන්තයි. නමුත් ඊළඟට එන රජවරු කොහොම වේද දන්නේ නැහැ. ඒ නිසා මේ අජාසත් රජතුමාත් එක්ක කතා කරලා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තීරණයක් ගත්තා, සියලු ධාතුන් වහන්සේලා අපි එකතු කරමු කියලා. බෙදපු ධාතුන් වහන්සේලා එකතු කරමු. මේක කළේ හොරෙන්. හැබැයි ඒක හොරකමක් නෙවෙයි. ගෞතම බුදු සාසනේ නෙමෙයි අහලා නැති කන්නේ අපි. වැඩි සුරක්ෂිතතාවයේ. ඔව් වැඩි සුරක්ෂිත භාය පිණිසමයි. ඊට පස්සේ රජුරෝ කිව්වා කොහොමද ස්වාමීනි ගන්නේ? ඊට පස්සේ ඒක මට බාරයි කිව්වා. ඊට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ තැන් වලින් ධාතුන් වහන්සේලා වඩම්මන්නේ අවශේෂ සංඝයා වැඩමුවා. ඊට පස්සේ දැන් හැම තැනින්ම ගත්තා. ද්‍රෝණ හටක් හතක් ධාතුන් වහන්සේලා ගත්තා. එක තැනක ධාතුන් වහන්සේලා ගන්න බෑ රාමගාමී. ධාතුන් වහන්සේලා ගන්න යනකොට නයි වහ ගන්නවා සෑය. පෙන ගොබවල් 1000ක් මවාගෙන පාර වහලා දානවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියයි දෙනවා, ස්වාමීනි මේ නාගයෝ ගන්න දෙන්නේ නැ මේ මේ රාමගාමයේ තියෙන ධාතුන් වහන්සේලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියයි දෙනවා, එතන අපිට අනාරක්ෂිත බවක් නැහැ. ඔතන ආරක්ෂාවක් තියෙනවමයි. අනාගතයේ රුවන්වැලි මහා සෑය ලංකා ධර්මතලයේ පිහිටනවා. ඒ මහා සෑයටයි ওই ධාතුන් වහන්සේලා රැකෙන්නේ. ඒ නිසා ওই ධාතුන් වහන්සේලා උතන ආරක්ෂා කරගමු. එතකොට ඒ විදිහටයි ගත්තේ. ඉතින් ඒ ධාතුන් වහන්සේලාත් බොහොම අමාරු වෙන්නේ රුවන්වැලි සෑයට වැඩම්මේ නේ. ඉතින් ඒ නිසා මේ දන්ත ධාතුන් වහන්සේත් බොහොම අමාරුවෙන් වැඩම්මේ. මොකද එයාලත් ආසයි. නාංගියෝ හරි ආසයි. පින්වතුනි නාං මේ මහත්තයා නාංගියෝ ධාතුන් වහන්සේලාට වඳින්නේ පුදන්නේ ඒ ඇත්තන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තුලින් එයාලා මනුෂ්‍ය ජීවිතයකට එන්න. සුගති ජීවිතයකට එන්න. ඒ නිසා අදටත් හරිය ආශාවෙන් නාගයෝ ධාතුන් වහන්සේලා වන්දනා කරනවා, ආරක්ෂා කරනවා. ඊළඟට සේරුවාවිරිස කේස ධාතුන් වහන්සේලා වඩම්මනුට ජයසේන නාග රජුරුවන්ගේ බොහොම අමාරු වෙන්නේ ගෙනාවේ. බොහොම අමාරුවෙන් ගෙනාවේ. ඇයි රුවන්වැලි සෑයටත් වඩම්මනකොට ඊළඟට සෝමාවතියට වඩම්මනකොට ධාතු කරඬුව ගිල්ලිනවා මේ නාගයෝ. පේන්නේ නැතිනේ ගිලිනවා. එයාලට ඒ ධාතුන් වහන්සේ ධාතු කරඬුව ගිල්ලට පස්සේ බාහිර කෙනෙකුට පේන්නේ නැහැ කියලා විශ්වාසයි. ඒකයි ගිලින්නේ. ඊළඟ ස්වාමීන් වහන්සේලා 이르දීන් නාග ලෝකෙට වෙල්ලා ওই ධාතුන් වහන්සේ අපිට දෙන්න කියනකොට මෙහි ඇති ධාතුන් වහන්සේ නමක් නැහැ. තියෙන තැනකින් ගන්න කියලා. එහෙමයි අපේ ඒ කාලේ හිටපු සංඝ නේතෘ මහරහතුන් වහන්සේලාගේ අසිරිමත් 이르දි පාතිහාරයෙන් තමයි අද අපිට ධාතුන් වහන්සේ ලැබිලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සැබවින්ම මෙකල වන්දනා කරන්නට රහතන් වහන්සේලා නොසිටියා නම් කිසිසේත් අපට හැකියාවක් නැහැ. මොකද මේ 이르දිමත් නාගපිරිස තමයි දිවි දෙවෙනි කොට මේ ධාතුන් වහන්සේලා රකින්නවා කියන එකයි ස්වාමීන් වහන්සේගේ කතාවෙන් පැහැදිලි වුණේ. ස්වාමීනි මේ ධාතු විස්තරය බොහොම දිග කතාවක්. හැබැයි අපිට මේ ලලාට ධාතුන් වහන්සේ පිළිබඳව නම් දැනගන්නම ඕනි. ලලාට ධාතුන් වහන්සේගේ විස්තරේ හැංගිලා තියෙන්නේ. දැන් තමයි ওই ටික ටිකක් කතා කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ නලල් තලය. ඒ විශාලම ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ ලංකා දළනි තලයේ. සේරුවිල විල්තර කෛලාස කූටයක් බඳු මහා සෑයක අදත් බැබලි බැබලි වැඩ සිටිනවා ලලාට ධාතුන් වහන්සේ සේරුවිල මහා සෑයේ. එතකොට සේරුවිල මංගල මහසෑයේ වැඩ සිටින ලලාට ධාතුන් වහන්සේ මහා ආශ්චර්ය ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ නමක්.
ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා බෙදනකොට මල්ල රජදරුවන්ට තමයි ලලාට ධාතුන් වහන්සේ ලැබුණේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියා හිටිනවා අනාගතයේ සීරුවිල කියලා විල් තෙරක් අසබඩ මහන්සයයක් ඉදි වෙනවා රජතුමනි, ඒ නිසා ඒකට භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා ලලාට ධාතුන් වහන්සේ එතනයි තැන්පත් කරන්න කියලා. ඉතින් ඒ නිසා අපිට දෙන්න කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජදරුවන්ගෙන් ලලාට ධාතුන් වහන්සේ ගත්තා. ඉතින් ඊට පස්සේ නන්දක කියන ස්වාමීන් වහන්සේට බාර කරනවා ආශ්‍රමතුනි මේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න ඕන, රැක ගන්න ඕන. ඊට පස්සේ කුසිනාරාවේ ගන්ධ කුටි තියලා ඒ විදිහට ගන්ධ කුටිවල තමයි ධාතුන් වහන්සේ වන්දනමාන කළේ. ලලාට ධාතුන් වහන්සේගේ අසිරිය තමයි සෑම අටවක පෝයකටමයි මේ පසළොස්වක පෝයකටමයි ලලාට ධාතුන් වහන්සේ දිහා බලන්න බැරි විදිහට රැස් වී දෙනවා. හරියට කැඩපතකින් හිරු දකින්න වගේ. කැඩපතකින් හිරු දකින්නකොට අපිට කැඩපත බලන්න බෑනේ. ආන් මේ වගේ සීරුවිල ලලාට ධාතුන් වහන්සේගෙන් අටවක පෝයටත් පසළොස්වක පෝයටත් රැස් විහිදෙනවා. ඊට පස්සේ ධාතුන් වහන්සේ ලංකාවට වැඩුණා. ඒ රැස් විහිදීමෙන්මයි ධාතුන් වහන්සේ ගැන ලංකාවේ දැනගත්තේ. කාල කියලා උපාසකතුමෙක් හිටියා. මේ උපාසකතුමා පෝය දවසේ කන්දකට ගිහිලා ටිකක් භාවනාවෙන් ඉන්නවා. එතකොට දකින්නවා මේ අටවක දවසක දකින්නවා කැලයක් මැදින් මහ විශාල එළියක් යන වහසට. ඊට පස්සේ මහා කාල උපාසකතුමා හොයාගෙන යනකොට ඒ ලංකාවට මේ ලලාට ධාතුන් වහන්සේ වඩම්පු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා බලදේව හරි මට ඒක හරියට නම් මතක නැහැ. ඉතින් මේ රහතන් වහන්සේ සල් ගහක් යට අර ධාතුන් වහන්සේ තැන්පත් කරලා වඳිනවා පුදනවා. ඒ වඳිනකොට පුදනකොට විහිදෙන රැස් මාලාවෙන් මුළු කැලේම ඒකාලෝක වෙනවා. ඊට පස්සේ තමයි වන්දනමාන කරලා මහා පෙරහරින් රජමාලිගාවට වඩම්මා ගන්නේ ලලාට ධාතුන් වහන්සේ. කාවන්තිස්ස රජතුමාට ලලාට ධාතුන් වහන්සේ ලැබුණා රාජ පරම්පරාවෙන්. ඊට පස්සේ සීරුවිලට වඩම්මපු මොහොතේ සීරුවිල වරහා සොණ්ඩි භූමියේ ලලාට ධාතුන් වහන්සේ වඩම්මගෙන ආපු හස්තිය නැවතුණා. සීරුවිල කතාව හරි දීර්ඝයි. ඉතින් කෙටියෙන් මේ කියන්නේ ලලාට ධාතුන් වහන්සේගේ විස්තරේ. ඊට පස්සේ මේ සීරුවිල ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන දවසේ මේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් මේ කරඬු රාජයන් වහන්සේ කාවම්පීතිස්ස රජුරු අතට ගත්තා. අතට අරන් අදිෂ්ඨානයක් කළා. ඒ වෙනකොට මේ ධාතු ගර්භේ පිළිමයක් නෙල්ලලා තිබ්බා. තනිකර රත්තරම් පිළිමයක්. ඒ රම් පිළිමේ කේස තියෙන්නේ නිල් මාණිකෙන්. නිල් මණිකෙන් තමයි කෙස් තියෙන්නේ. ඊට පස්සේ ඒ රම් පිළිමේ මේ ඇහි බැම තියෙන්නේ නිල් මාණිකෙන්. ඒ රම් පිළිමේ නේත්‍ර තියෙන්නේ නිල් මාණිකෙන්. මණික් ඔබ්බපු මහා ඝන රම් පිළිමේ. ඊට පස්සේ මේ පිළිම වහන්සේ තමයි මහා මෙරුව පර්වතයේ උඩ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විදිහට මේ සීරිවිල ධාතු ගර්භේ තියෙන්නේ. ඊට පස්සේ මේ රජ්ජුරු අදිෂ්ඨානයක් කරනවා මේ ගෞතම බුද්ධ ශාසනයෙන් චිරාත් කාලයක් මේ ලංකා ධරණිතලයේ පිහිටනවා නම් මේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ දැන් ඒ වෙනකොට අර පිළිමේ සම්පූර්ණයි. පිළිමේ මෙතන ඌර්ණ රෝම ධාතු තියලා ඔක්කොම සම්පූර්ණයි. රජ්ජුරු අදිෂ්ඨානයක් කරනවා ගෞතම බුද්ධ ශාසනයේ මේ ලංකා ධරණිතලයේ පිහිටනවා නම් මේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාමින් මේ පිළිම වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව මතු කරමින් නලල් තලයේ පිහිටාවා කියලා. හරි අසිරියයි. දිනෝ දහක් දෙනාගේ සාදුකාර මැද්දේ අනන්ත කෙළගණන් නාංගයන්ගේ ප්‍රීති ගෝසා මැද්දේ ලලාට ධාතුන් වහන්සේ අහසේ සවනක් ගන බුදුරැස් විහිදුවමින් වැඩ ඉන්නවා. වැඩ ඉඳලා අර පිළිම වහන්සේගේ නලල් තලයේ කිඳා බහින අරුණ රෝම ධාතු මතු කරගෙන අදටත් වැඩ ඉන්නවා. විහාර මහදේවගේ අතේ තමයි තිබුණේ කේස ධාතුන් වහන්සේ නාගලෝවෙන් ජයසේන නායරජතුමාගෙන් ගෙනාපු කේස ධාතුන් වහන්සේලා. විහාර මහදේවි කල්පනා කරනවා ලලාට ධාතුන් වහන්සේගේ බුදුරජාන් වහන්සේගේ මගේ අතේ තියෙන මේ කේස ධාතුන් වහන්සේලාගේ බුදුරජාන් වහන්සේ මේ කේස ධාතුන් වහන්සේලා එසේනම් මේ කේස ධාතුන් වහන්සේලාත් ප්‍රාතිහාර්ය පාමෙන් මේ පිළිම වහන්සේගේ කෙස් මත පිහිටාවා කියලා අදිෂ්ඨාන කළා. පින්වතුනි දිනෝ දහක් දෙනා කඳුළු සලමින් සාදුකාර පවත්වද්දී අර කේස ධාතුන් වහන්සේලා අහසට පැන නැගිලා නිල්වන් වූ රශ්මි ධාරා පිහිටවමින් අර පිළිම වහන්සේගේ කේසයක් ගානේ කැරකි කැරකි පිහිටනවා. අසිරියන් මේක ගා බුද්ධ ශාසනයකින් තොර කොහොමද අපි අහන්නේ? මේක අසිරියක්මයි.
අදටත් තියෙනවා. අදටත් මෙච්චර කොච්ච සතුරු වදුරු ලැබුරු මේ ආවත් සේරුවිලට කවදාවත් හානියක් කරන්න බැරි වුණා. තනිකර ත්‍රස්තවාදීන් හිටපු පැතිනේ කවද එක වෙඩි උඩකින් හානියක් කරන්න බැරි වුණා සේරුවිලට. අදටත් බැබලෙනවා. ස්වාමීනි, මේ රට පරසතුරු ආක්‍රමණ වලින් බේරුණේ නොයෙක් නොයෙක් අවස්ථාවල රට යලි පනනගා ගොඩනැගුණේ මේ ධාතුන් වහන්සේලාගේ අසිරින් නිසා කියන එක තමයි දැන් මේ හෙළිදරව්වෙන්නේ. එහෙමම හිතෙනවා. මම මේ ලංකාවේ බුද්ධ ශාසනේ කතා කරන්න බැරි වෙනවා ඉංග්‍රීසියෙන් දිගටම හිටියානම්, ලන්දේසියෙන් දිගටම හිටියානම්, ඊළඟට කාලිංග මාග ඇවිල්ලා කරපු වින්හැය, ඒකට වින්හැය තමයි කියන්න තියෙන හොඳම වචනේ. කාලිංග මාග ලංකාව සම්පූර්ණයෙන් විනාශ කළා. විහෙර විහාර කඩලා බිඳලා දැම්මා. පොත්පත් විනාශ කළා දැම්මා. ඒත් ධාතුන් වහන්සේලා ඉතුරු වුණානේ. ඒත් ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. ඉතින් කොහොම හරි කියලා කොච්චර මේ උවදුරු ආවත් මේ 99න් බේරෙන්නේ ධාතුන් වහන්සේලාගේ ආශ්චර්ය නිසා. ඒ නිසා දැන් ත්‍රස්තවාදීන්ටත් වැරදුනේ එතනනේ. දලදා හාමුදුරන්ට කරදර කරන්න ආවා. ජයසිරි මහ බෝ හාමුදුරන්ට කරදර කරන්න ආවා. මේ ගෞතම බුද්ධ ශාසනේ මහා සෑයයට ගෙනාපු බෝම්බේ දඹුල්ලෙන් පිපුරුවා. තේරෙනනේ ඇයි ලංකාවේ මෙච්චර ජන සංහතියකට ගහද්දී ත්‍රස්තවාදී හමාර වෙන බවක් තිබ්බේ නෑනේ. නමුත් ගෞතම බුද්ධ ශාසනේ කේන්ද්‍රස්ථාන විනාශ කරන්න සිතුවා විතරයි ත්‍රස්තවාදී නැති වෙලා ගියා. ඒ නිසා ඉදිරියටත් යම් කිසි කෙනෙක් ගෞතම බුද්ධ ශාසනේ විනාශ කරමින් යමක් කරනවාද ඒ ඇත්තන්ට ආයුෂ නැහැ. අභේද සිංහනාදයක් ස්වාමීනි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලාගේ අනුහසේ සිංහනාදේ ස්වාමීනි, අපි උදේ පාන්දරට නැගිට්ටාම ඇඳෙන් බිමට බහිනකොට මේ ඇත්තටම අඩිය තියන්නේ ධාතු මන්දිරයකට කියලායි දැන් හිතෙන්නේ. බොහොම ඇත්ත. මේක ධාතු මන්දිරයක්. බැලූ බැලුවත ධාතු මන්දිරයක්. මෙහින් අනුරාධපුරයේ තනිකරම ධාතුන් වහන්සේලා. එහින් මෙහි නැගෙනහිරට ගත්තට පස්සේ තිරියාය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතුන් වහන්සේලා. ඒ ජීවමාන කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරඬුව තපසු බල්ලික දෙදෙනා රැගෙන එනකොට මේ දැන් ලංකාවේ වෙළඳාමේ ගියේ. ලංකා වෙළඳාම යනකොට ওই තිරියාය පිහිටි ප්‍රදේශයේ ගලක් උඩ මේ තියලා පොඩක් වහලා එයත්ව යනවා ගමේ වෙළඳාම් කරන්න. ඇවිල්ලා බලන කරඬුව ගන්න බෑ. ඇයි? ලංකා ධරණින් තලෙ නැමිති ධාතු මණ්ඩපේ පිහිටි යුතු ධාතුන් වහන්සේලා. ඊළඟ අදටත් වැඩේ ඉන්නවා. ඊළඟට මායංගනෙන් කේශ ධාතුන් වහන්සේලා. බැලුවත ධාතුන් වහන්සේලා. මේ ලංකාව සම්පතක්. හිතට දුකක් කෙනෙකුට, ශෝකයක් කෙනෙකුට මේ බස් එක්ක නැගලා කොහේ බැලත් ධාතුන් වහන්සේ නමකට අඳින්න පුළුවන්. ඒ නිසා මේ ඒ කතාව බොහොම ඇත්ත. මම සතුටින් අනුමෝදන් වෙනවා. ලංකාව කියන්නේ ධාතු මණ්ඩපය, ධාතු මන්දිරයක්. මේ කතාව අහගෙන ඉන්න කාට නම් දැසට කඳුලක් නොවුනාද? ස්වාමීනි, භාගතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ වෙලාවේ අභීතව නැගී සිටිය මෙහි කත සතුටු වෙන්නේ ඇති. මේ තුන් ලෝකේ ධාතු මන්දිරය මා සිරසේ දරාගෙන ඉන්නවා කියලා. මහීකාන්තාව සතුටින් කඳුළු වගුරනවා. මහීකාන්තාවට තිලකයක් තිබ්බා වගේ පින්වතුනි, පින්වත් මහත්මයා, රුවන්වැලි මහා සෑ භූමියේ ධාතුන් වහන්සේලා නිදන් වෙනකොට මේ මහපොළොව කම්පා වුණා. ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරනකොට මහපොළොව කම්පා වුණා. ඊළඟට දන්ත ධාතුන් වහන්සේගේ අසිරිය දැකලා මහපොළොව කම්පා වුණා. ඉතින් ඒ ධාතුන් වහන්සේලාගේ අසිරිය දකිමින් එදා ඉඳලා අද දක්වාම සතුටු කඳුළු වගුරුවමින් මේ ධාතුන් වහන්සේලාගේ ආනුභාවය සියසින් දකිමින් වාසය කරන්නේ අපිටත් වැඩි මහීකාන්තාව. මිහිකත දෙවඟෙන කොතරම්නම් භාග්‍යවන්තද ස්වාමීනි, මේ මෙතෙක් වෙලා අපි කතා කළ මේ ආශ්චර්යමත් බව නිමා වෙන දවසක් ඇයිද? මේ ආශ්චර්ය නිමා වෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ යම් දවසක මේ මිහි මණ්ඩලෙන් අතුරුදහන් වෙනවද? අන්න එදාටයි. මේ ගෞතම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලාගේ යුගයේ නැති වෙලා යනවා. රහතන් වහන්සේලාගේ යුගයේ නැති වෙලා ගියාට පස්සේ මාර්ගඵලලාභින් ගැන කතා කරන යුගයක් එනවා. ඒ යුගෙත් නැති වෙලා යනවා.
ඊළඟට මාර්ගඵලලාභින් බිහි වෙන්න අමාරුයි. නමුත් ධර්මයේ පිරිසිදුව කතා වෙන කාලයක් එනවා. ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ වන්දන මාන්න පූජන සත්කාර කරගෙන ඉන්න කාලයක් තියෙනවා. ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ හැබැයි ඔය මොනවා නැති වෙලා ගියත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඊට පස්සේ යම් දවසක ගෞතම බුද්ධ ශාසනය මේ ලෝකෙන් නැති වුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙන දවසක මේ සියලුම ලෝකයේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා, ලෝකයේ කියනකොට දැන් තියෙනවානේ සිළුමින සෑයේ තියෙන අකු ධාතුන් වහන්සේ, ඊළඟට දිව්‍ය ලෝකවල බඹලෝ තියෙන ධාතුන් වහන්සේලා, ඒ සියලු ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ මේ දැන් පිහිටලා තියෙන තැනට එකතු වෙනවා. එකතු වෙලා ඒ භාග්‍යතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිබි ඒ ආනුභාව සම්පන්න අසහාය දේහ කාය අර ධාතුන් වහන්සේලාගේ මැවෙනවා එකතු වෙලා. ඒ මැවිලා ප්‍රාතිහාර්ය පාලා තමයි ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ධාතු පරිනිර්වාණයෙන් පස්සේ ගෞතම බුද්ධ ශාසනය ඉවරයි. එතනින් එහාට ගෞතම බුද්ධ ශාසනයක් නැහැ. ඒ ධාතුන් වහන්සේලා දැන් වන්දනාමාන කරනවා වැඩ ඉන්න මාළිගේ. ස්වාමීනි, ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමේ යම් පුණ්‍ය ශක්තිය පිළිබඳව, නොයසේනම් ආනිසංස පිළිබඳවත් අපි දැනගන්න කැමතියි. ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ හේතුවක් ඇතුවමයි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන හැටි අපි කතා කළානේ. ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ, බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ගැන වදාළේ මෙහෙමයි. ආනන්ද, ඒ තථාගතයන් වහන්සේගේ හෝ මේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයන් වහන්සේලාගේ, ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලාගේ, ඒ වගේම සක්විති රජවරුන්ගේ ඒ ථූප හදලා පූජා කරන්න පුළුවන් ඇත්තෝ ගැන විස්තර කළා. විස්තර කළා කියනවා ආනන්ද, ඒ ධාතුන් වහන්සේලා හතරමං හන්දියක් ගානේ සෑයවල් හදලා කවුරු හරි ධාතුන් වහන්සේලා තැම්පක් කරලා පිදුවොත්, ඒකට මෙහෙමයි කිව්වා, ඒ වාගේ හදපු සෑයක් ගැන කවුරු හරි හිත පහදවා ගත්තොත් ඒ ඇයට සුගති සම්පත්තිය සැලසෙනවා කිව්වා. දැක හුනස්නේ නැගිට්ටොත් ඇඟිලි බැන්දොත් සුගති සම්පත්තිය සැලසෙනවා. මලින් ගඳින් සුවඳින් පූජා පැවැත්තොත් සුගති සම්පත්තිය සැලසෙනවා. සාදු නාදයෙන් පූජා පැවැත්තොත් සුගති සම්පත්තිය සැලසෙනවා. ඒ වගේම යමකින් පූජා පවත්වනවාද සුගති සම්පත්තිය සැලසෙනවා. ආන්න අහවල් තැන ධාතුන් වහන්සේලා වන්දනා කරන්න කියලා වන්දනාවට පෙළඹෙව්වොත් සුගති සම්පත්තිය සැලසෙනවා. හරි පුදුමයි. ලස්සන සිද්ධියක් තියෙනවා මහත්තයා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලය වෙනකොට මහා කච්චාන මහරහතන් වහන්සේ වනේ වැඩ සිටින්නේ. උන්වහන්සේ වනේ වැඩ සිටිනකොට ඒ ප්‍රදේශ රජතුම මේ රජ කෙනෙක්ගේ පුතෙක් හිටියා, මම මතක හැටියට සුජාත කියලා. ඒ සුජාත කියන පුතා ප්‍රාණඝාතයෙන් වාසය කරන්නේ, හොරකමින් වාසය කරන්නේ, වැරදි දේවල් කරනවා, බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, සල්ලාලයි. මේ කුමාරයා දවසක් මුවදඩේ මේ යනවා. මුවදඩේ මේ යනකොට දැන් මේ අතරමං වුණා පිරිසෙන්. කැලේ ඇතුළට යනකොට දැක්කා ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඊට පස්සේ මේ කුමාරයා ගිහිල්ලා අර ශ්‍රමණයන් වහන්සේ දිහා පොඩ්ඩක් බලන් ඉඳලා සාන්තයි. ඊට පස්සේ කතා කළා, කවුද ඔබ? ඊට පස්සේ අර කච්චාන ස්වාමීන් වහන්සේ කියනවා, පින්වත මම ශ්‍රමණයන් වහන්සේ නමක්. මේ ඔබ වෙහෙස පාටක් පේනවා, ওই පැන් ටිකක් බොන්න. පින්දපාතයට ලැබිච්ච පළවැල ටිකක් තියෙනවා කන්න. අර ප්‍රිය වචනේට කුමාරයා නැමුණා. කුමාරයා නැමුණට පස්සේ අර ස්වාමීන් වහන්සේගේ පැත්තට ස්වාමීන් වහන්සේ කියනවා, කුමාරය මට ඔබගේ ජීවිතය ගැන යමක් පේනවා. ඊට පස්සේ කියනවා, ස්වාමීනි මොකද්ද? ඔබට තව ආයුෂ තියෙන්නේ මාස 5යි. ඔබට තව ආයුෂ තියෙන්නේ මාස 5යි. ඔබ කරගත් අකුසල් වලින් ඔබව පිළිගන්නට නිරේ ගිනිදැල් සූදානම් වෙමින් ඉන්නවා කිව්වා. සත්‍ය දේ කීවේ මේ. කරපු පව්වලට මෙයා පිළිගන්නට නිරේ ගිනිදැල් සූදානම්. ඊට පස්සේ කිව්වා, ස්වාමීනි මාව බේරගන්න. කියනවා, ඔබ ජරා මරණ දුකින් බේරගන්න කිසිම జగතෙක් මේ ලෝකේ නැහැ කිව්වා. මේ ලෝකේ දෙවියන්, බඹුන්, සක්‍රයන්, මිනිසුන්, රජවරුන්, සිටු මැති ඇමතිවරු සියලු දෙනා ජීවිතේ මරණයෙන් කෙලවර කළා.
හැබැයි නිකිලෙස් මහ මුනිවරු මරණේ ජයගත්තා කියලා. ඊට පස්සේ මෙයා කියනවා, එහෙනම් ස්වාමීනි මට කියලා දෙන්න, මට හිතෙන්නේ ඔබ වහන්සේ නම් රහතන් වහන්සේ නම. දැන් මෙයාට හිතනවා මරණ බයත් එක්ක මෙයාට ආවා දැන් මානසිකාරය, යෝනිස මානසිකාරය පිහිටා. දැන් අපිට බය නැහැ හිතෙන්නේ නැති, දැන් මැරෙන්නේ නැහැ, මැරෙනවා කියලා හිතෙන්නේ නැහැ නේ. මිනිසුන්ව මැරෙනවා කියලා හිතෙන්නේ නැහැ නේ. අපිට දැන් ධාතු වන්දන දැන් අපි කිව්වොත් දැන් උන්වහන්සේලා තැන්පත් සුගන්ධ කුටිය දකින්න දැන් මේ දවස්වල අවස්ථාව ලැබෙනවානේ. මිනිසුන්ට හිතෙනවා ඉතින් අපිට ඊළඟ අවුරුද්දේ පෙන්නයි නේම. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ වෙනකල් ඉඳි මරණේ ඉන්නේ නැහැ, මරණ බය ඉන්නේ නැහැ. ඒ නිසා පින අහිමි වෙනවා. ඊට පස්සේ කියනවා දවස් 7ක් තියෙනවනේ අවසාන දවසේවත් යනවා. ඒදොර හිතන්නේ 7 වෙනි දවසේ වෙනකල් ඉඳි මරණ බය ඉන්නේ නැහැ, පින අහිමි වෙනවා. ඉතින් කොහොම හරි අරයට මරණ බයත් එක්ක මානසිකාරය පිහිටියා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මාව බේරා ගන්න. ඊට පස්සේ කියනවා මට බේරා ගන්න විදිහක් නැහැ, මං ධර්මයේ කියලා දෙන්න. ඊට පස්සේ මහ කච්චාන මහ රහතන් වහන්සේ තිසරණේ පිහිටවනවා, පන්සිල් සමාදන් කරනවා. මහා කච්චාන මහ රහතන් වහන්සේ ඉරුදීෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් මවනවා. ඒ කියන්නේ වෙන තැනක තිබ්බ එකක් ගන්නවා. එරන් කරඬුන් වහන්සේ නමක් මවලා ඒ කරඬුව ඇතුලේ අර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා දෙනෝ කුමාරය මේක රැගෙන යන්න වන්දනා කරන්න කියලා. තිසරණේ පිහිටලා පන්සිල් රකින්න ගමන් අර කුමාරයා සුජාත කුමාරයා ධාතුන් වහන්සේට වන්දනා කරනවා. මාස 2-3යි වන්දනා කරගන්න ලැබුණේ කුමාරයා මලා. දවසක් අච්චාන මහරහතන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නකොට අහස විශාල ආලෝකයක් පහළ වුණා. අර ආලෝකයේ මැදින් දේව පුත්‍රයෙක් පහළ වෙනවා. පහළ වෙනකොට කච්චාන මහරහතන් වහන්සේ කියා හිටිනවා, මේ තරම් ආනුභාවයෙන් බැබලි බැබලි ඉන්න ඔබ කවුද? ඔබ කවුද මේ තරම් ආනුභාවයකින් බැබලි බැබලි ඉන්නේ? ඊට පස්සේ කියනවා, මෙච්චර දිව්‍ය සමූහයක් පිරිවරාගෙන ඉන්න ඔබ කවුද? මේ මනුලොව මහා ආශ්චර්යවත් පින්කම් ඔබ කරන්න ඇතිනේ. කියනවා, ස්වාමීනි මගේ ජීවිතේ තිබ්බේ නිරේට යන්න. නිරේට යන්න තිබ්බ ජීවිතේ තිසරණේ පිහිටවලා මාව සීලයකට අරන් ඔබ වහන්සේ මට අනුකම්පාවෙම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් දුන්නා නේද මට වන්දනා කරන්න. ඒ වන්දනාවේ අනුහස බලන්න කිව්වා. බැබලෙනවා. මට ඒ කතාව කියනකොට හරියට පුදුම හිතුණා, මේ ධාතු වන්දනාවේ ආශ්චර්ය මේ නිරේ යන්න හිටපු කෙනෙන්නේ. නිරේ යන්න හිටපු කෙනා තිරිසං ලෝකෙ ඉක්මවලා, ප්‍රේත ලෝකෙ ඉක්මවලා, අසුර ලෝකවල ඉක්මවලා, මනුස්ස ලෝකෙ ඉක්මවලා, දිව්‍ය ලෝකෙ ඉක්මවලා මේ චාත මේ තාවතින්ස දිව්‍ය ලෝකෙ ඉපදිලා. බුදුරජාන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය අවබෝධයේ බලවත්ව හිතේ පිහිටවාගෙන සෑයවල් වලට වන්දනා කරන කෙනාගේ පින නිවන පිණිස මෝරනවා කියලා තිරෝකුඩ සූත්‍රයේක තියෙනවා. මේ ධාතු වන්දනාව සුළුපටු එකක් නෙවෙයි. ඊළඟට ඔය අපදාන හිම ගත්තොත් එහෙම මේ අවුරුදු 5ක් ධාතුන් වහන්සේලා වන්දනා කරලා අවුරුදු මේ කල්ප 80 ගණන් මේ දුගතිය යන්නේ නැති හිටපොයගේ විස්තර තියෙනවා. ඒ නිසා ධාතුන් වහන්සේලා වන්දනා කිරීම නම් සුළුපටු පිනක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ මෙලවම තව ධාතුන් වහන්සේලගේ ආශ්චර්යයක් පෙනෙන්න තිබෙනවා. සාමාන්‍ය කෙනෙක් මළොත් ආදාහණය කරපු තැනකින් යන්නේ, වල දාපු තැනකින් හවස යන්නේ නැහැ. සෝහනක් තියෙන පලාතක ජීවත් වෙන්නේ. ධාතුන් වහන්සේලා සහිත කරඬු වහන්සේලා රාත්‍රී කාලේ හිස ළඟ තියාගෙන සැතපෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඔව්. ඇත්තනේ දැන් බලන්න දැන් ධාතුන් වහන්සේලා කියන්නේ මේ ශරීරයක තියෙන අස්තියක්නේ. එක්කෝ කෙස්. එක්කෝ අස්තියක්. ඒ වගේ දෙයක්නේ. දැන් මිනිසෙක් මැරුණාට පස්සේ ඒකනේ. ඉතින් මිනිසෙක් මැරුණාට පස්සේ කවුරු හරි ඇට ගැල්ලලා තියාගෙන ඉදීද? බය වෙනවනේ. සෝනක් ළඟින් යන්න බයයි. මිනි අලු වලට කොච්චර පිරිත් කියනවද? ඉතින් ඒ වාගේ තියෙද්දී මේ භාග්‍යවතුන් වහන්සේගෙත්
රහතන් වහන්සේලාගෙත් මේ අස්තිවලින් මෙතරම් ආශ්චර්යයක් සිද්ධ වෙන්නේ ධර්ම අවබෝධය නිසා. උන්වහන්සේලා යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරනවාද, ඒ අවබෝධයේ ආනුභවය ඇට ඇට මිදුළු දක්වාම කිඳා බහිනවා. ඇට ඇට මිදුළු දක්වාම කිඳා බහිනවා. එතකොට ඒ ධර්මයේ අවබෝධ කරපු මහා මුනිවරුන්ගේ කෙස්රොද පූජනීයයි. ඒ ධර්මයේ අවබෝධ කරපු උත්තමයන් වහන්සේලාගේ ශාරීරික අස්තිය ඇට කෑල්ලෙන් රැස් වෙදෙනවා. ඒ ධර්මයේ අවබෝධ කරපු උත්තමයන් වහන්සේලාගේ මුතියංගනේ කල්පනා කරන්න දහඩිය බිඳුවලට අදත් වඳිනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් ගුරුපාද ලෙනට වරිනකොට උන්වහන්සේගෙන් දාඩිය වැටෙනවා. ඒ දාඩිය ටිකක් මෙහෙම අරන් විසික කරන්න යනකොට සීවක කියන දිව්‍ය සේනාධිපතිතුමා කරඬුවකට ගන්නවා අර දාඩිය. දාඩියකට අරන් ඒ දා ධාතුන් වහන්සේලාට අදත් වන්දනා කරනවා. එතකොට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේත් ශ්‍රාවකයන් වහන්සේලාගේත් උතුම් ධර්මාවබෝධයත් නිකලස් බවත් හේතු කොටගෙන උන්වහන්සේලාගේ මුළු ජීවිතේම පූජනීයයි. එතකොට උන්වහන්සේලාගෙන් පිට වෙන වචනේ පූජනීයයි. උන්වහන්සේලා යම් තැනක පා තැබුවාද ඒ පා පහසත් පූජනීයයි. මේ ලංකා ධරණිතලේ තථාගතයන් වහන්සේගේ රහතුන් වහන්සේලාගේ පහ පහසින් පාරිශුද්ධත්වයට පත් වුණ බිම ඒකයි අදට ගෞතම බුද්ධ ශාසනය ලංකාවේ තියෙන්නේ. මෙතරම් ආශ්චර්යමත්, මෙතරම් වන්දනීය පූජනීය මේ ධාතුන් වහන්සේලාට කවුරු හරි හානියක් කරන්න ගියොත්, ධාතු වන්දනාවකට කවුරු හරි කෙනෙක් බාධාවක් කළොත් මොනවා වෙයිද ස්වාමීනි? ඒක තමයි, ඒකට හොඳම දේ තමයි වෙලාවම බලන්න ඕන. වෙලාවම බලන්න ඕන. ඒකට සිද්ධියක් තියෙනවා. මේ අපි මගේ ඇඟ කීරි ගැහිලි ගයි සිද්ධිය අහනකොට එක ප්‍රේතෙක් මුණ ගැහෙනවා මොගලම් මහරහතන් වහන්සේට. ඒ ප්‍රේතයා ඇඟේ කිසිම ඇඳුමක් නැහැ. මුළු ඇඟෙම අසූචි ගඳ ගහනවා. ඊට පස්සේ අසූචි ගඳ ගහනවා මේ ප්‍රේතයාට අනිත් ප්‍රේතයෝ කසයක් අරන් තලනවා. ඊට පස්සේ තව ප්‍රේතයෝ ටිකක් සැත් අරන්, ඒ කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධ අරන් තොල් පොටවල් කපනවා, කට කපනවා, කපලා ලුණු දානවා, මිරිස් දානවා, අඬු වලින් අඳිනවා. ඊළඟට අහක යන කුරුමියෝ ඇවිල්ලා අර මේ ඇඟ කුහුරලා කනවා. මේ ප්‍රේතය අප්‍රමාණ දුකක් විඳිනවා. ඊට පස්සේ මේ මුගලම් මහරහතන් වහන්සේ අහනවා, මොකද්ද ඔය කරපු බව? කියනවා, ස්වාමීනි, එදා මේ මාගේ බිරිඳත්, දැන් මේ මනුස්ස ලෝකෙ වෙච්ච සිද්ධිය, මාගේ බිරිඳත්, ඒ වගේම මාගේ යේලිත්, දුවත් අතට මල් අරගෙන සුවඳ පැන් අරගෙන ධාතුන් වහන්සේලා වඳින්ට යන්න සූදානමින් හිටියා. එතකොට ධාතුන් වහන්සේලා වඳින්ට යන්න සූදානමින් ඉදිද්දී මං කල්පනා කළා, මේ මුන්දලයන්ට මේ කිසි වගක් නැහෙනේ. මේ ඇත්තන්ට මං නැහීගෙන මේ හම්බු කරලා ගෙදරට ගෙන දෙන නිසා මේවා කාලා බිහිලා රෝන්ද යන එක විතරයි තියෙන්නේ. එතකොට ධාතු වන්දනාවට යන එක මේ ඇත්ත දැක්කේ රෝන්ද යනවා. මේ දැන් අද කාලේ තියෙනවනේ, මොනවද බං ඔය පිස්සු වැඩ කියලා කතා වෙනවනේ නේ. ඔය මොනවටද වඳින්නේ? දැන් මේ නුවර පුරාවෘත්තියක් තියෙනවා මහත්තයා අහලා ඇද්දි. නුවර මේ දන්ත ධාතුන් වහන්සේ පෙන්නද්දී සුදු නෝන කෙනෙක් දොස් කිව්වනේ, මේ ඇට කෑල්ලකට වඳිනවා අය. ඊට පස්සේ සුදු නෝනක් ගියා බලන්න මේක. බලනකොට පින්ගතුනේ දන්ත ධාතුන් වහන්සේ දිගයි. දන්ත ධාතුන් වහන්සේ දිගයි දැකලා ඇති මේ ඇත්තෝ. ඉතින් ඒ දන්ත ධාතුන් වහන්සේ දිහා බලලා සුදු නෝන කියනවා, මේ ඔහුමත් ධාතු තියෙනවා, ඔහුමත් දත් දිගයිද? ඔහුමත් දත් දිගයිද? ගර හැවවා මේ. ගර මේ හරි පුදුම, මේක ජනප්‍රවාදයේ තියෙන එකක්. ඊට පස්සේ මේ විදිහට කියලා මේ සුදු නෝන එනවා. මාලිගාවෙන් එළියට බහිනකොටම දතේ ගැක්කුමක් හැදුණා. දැන් දතක කියනවා. ඊට පස්සේ මෙයා එහෙම ආවා. දැන් මාලිගාවේ වටරවුමේ ගිහිල්ලා යනකොට දැන් වේදනාව වැඩි. වේදනාව වැඩිම තැන ඉතින් මෙයා මොකද කියලා වටපිට බලනකොට, බලන්න වෙලාව කියන එක එහා පැත්තේ තියෙනවා දන්ත වෛද්‍ය සේවයේ. ඊට පස්සේ මෙයා ගොඩ වුණා. ගොඩ වෙලා මෙයා වේදනාවෙන් කෑ ගහනවා. ඊට පස්සේ දොස්තර මහත්තයාට කිව්වා, මට නම් වේදනාව ඉවසන්න බෑ කියලා කිව්වා. නෝනා, මේක නම් හරියන්නේ නැහැ, මේ දත ගලවන්න ඕන. ඊට පස්සේ ඒ වෙලාවේ දත ගැලෙව්වා. නෝනාගේ දත මෙච්චරයි. දැන්
හේතු යහපත පිණිස. සමහර අයට මේ මනස් ගාත හිතෙනවා. මිනිස්සු සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ බොහෝ දෙනි. ඒ නිසා මේ එක එක මනස් ගාත. ඉතින් අර සුදු නොන ගිහිල්ලා සමාව අරන් ඒ විදිහට ගත්ත සිද්ධියක් තියෙනවා. ඒ නිසා ගරහන්න හොඳ නැහැ. දැන් අර අර පෙරේතයාගේ සිද්ධිය වුණේ ගැරෙව්වා. ගරහලකව යන්නේ නැකෝ අඩියක් ඉස්සරහට. මල් අරන් සුදු සේලි දාගෙන මුන්දලට ගස්සගෙන යන්නේ කතියනේ සාදු කී කියා මං එපෑකෝ මේ ගවල් වලට කඹරන්න. යන්නේ නැහැ කිව්වා අද ඉඳලා. ධාතු වන්දනාවට යන මිනිස්සු නැවැත්තුවා. කියනවා ස්වාමීනි ධාතු වන්දනාවට යන මිනිස්සු වැලැක්වද යන් වචනයක් කියලා ඒ කට අද කපනවා කව පෙරේතෝ. ධාතු වන්දනාවකට යන සදහැවතුන් මං වැලැක්වද වචනෙන් අද මං කසෙන් පහර කනවා කියලා. සුවඳ මල් සුවඳ පැන් අරගෙන ධාතු වන්දනාවට යන මිනිසුන්ගේ ගමන වැලැක්වද අද මගේ කයෙන් දුගඳ හමනවා කියලා. ඒ නිසා ධාතු වන්දනාවට ගරහන එක භයානකයි. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උතුම් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට ඔබ එන ගමනට ධාතු විස්